ඔන්න පුතේ, එහෙනම් අපි බලමු යහපත් දරුවෙකුගේ සුන්දර දිනචරියාව කොයි විදිහටද ගත කරන්න කිය. පුතා, නැගිටින්න පුතේ. උදේ වෙලානේ. Good morning. Good morning, mummy. දැක්කද සදීෂ මල්ලි උදේට නැගිටිනේ උදේම අම්මා හැරවෙනකොටම නැගිටිනවා. ඊට පස්සේ යා නැගිට ගමම්ම good morning කියනවා. ඊළඟට බලමු යා මොකද කරන්නේ. එයා උදේම නැගිටලා දත් මැදලා ඊළඟට යා මූණ සෝදනවා පුතේ. මේ බලන්න මගේ පුතාලා හැමෝමත් මේ විදිය නේද කරන්නේ උදේට. අම්මට තාත්තට කරදර නොකර එයාගේ වැඩ එයාම තනියෙන් කරගන්නවා. දැක්කද පුතේ, දත් මැදල ඉවරුනාම එයා මූණ හෝදනවා. ඊළඟට ඔන්න එයාගේ උදේ කෑම කනවා. ඉතින් එයා නම් උදේට කන්නේ බත්. දැක්කද මැල්ලුන් එක්ක ඉලවලු මස් මාළු මැල්ලුන් ඒව ඔක්කොම කනවා. කිසිම දෙයක් එයා තෝරන්නේ කෑම කනකොට. අම්මා බෙදලා දෙන බත් එක්කම කනවා පුතේ. ඇඟේ හලා ගන්න නැතුව, ඉතුරු කරන්න නැතුව. මේ බලන්නකෝ, ඊළඟට එයා අමතක කරන්නේ පුතේ කුරුළු යාළුවන්ට, ලේන් පැටවුන්ට කෑම ටිකක් දෙන්නත් එයා අමතක කරන්නේ නැහැ. දැක්කද එයා දාලා යනකොටම ලේන් පැටව, කුරුළු යාළුවෝ, ගිරා පැංච ඔක්කොම ඇවිල්ලා එයා දාපු කෑම කනවා. හරිම සුන්දර දසුණක් නේද පැටියෝ. ඒ විතරක් නෙමෙයි, සදීෂ මල්ලි හැමදාම අම්මිට උයන්නත් උදව් කරනවා. බලන්න යා සම්බෝලයක් කොටනවා. ඔයාට පුළුවන් ලුණු ටිකක් සුද්ද කරලා දෙන්න, බෝංචිවල නූල් අරින්න නේද. ඊළඟට පුතේ ඔයාට පුළුවන් ඔයාගේ සෙල්ලම් බඩු තියාගෙන පුතා කැමති සෙල්ලමකුත් කරන්න. බලන්න යා එයාගේ සෙල්ලම් වාහන පදිනවා නේද. ඔයාලටත් පුළුවන් ඒ විදිහට ඔයා ආස දෙයක් සෙල්ලමක් කරන්න. අපි බලමු ඊළඟට සදීෂ මල්ලි මොකද කරන්නේ කියලා. එයා ඊළඟට මිදුලට ගිහිල්ලා මිදුලෙත් බයිසිකල් පදිනවා. ඊට පස්සේ අම්මිත් එක්ක චුට්ටක් සෙල්ලම් කරනවා. දැන් ඔයාලට නම් අයියලක්කලා ඉන්නවනම් එයාලා එක්ක ඔයාට පුළුවන් බෝල ගහන්න, අල්ලන් සෙල්ලම් කරන්න නේද. බලන්න කොච්චර සුන්දර විදියට අපිට දවස ගත කරන්න පුළුවන්ද කියලා පැටියෝ. ඊළඟට එයා පාඩම් වැඩ කරන්නත් අමතක කරන්නේ නැහැ. ටීච දෙන ගෙදර වැඩ, එතකොට එයා ආසම පාට කරන ඒවා. දැක්කද එයා හරි උනන්දුවෙන් ඒ වැඩත් කරනවා. පුංචි යාළත් මේ විදිහටම වැඩ කරන්න ඕනේ. තේරුණාද. ඊළඟට එයා ආසම ප්‍රෝග්‍රෑම්ස් මොනවාරි එයා බලනවා පුතේ. ටීවී එකේ ආසම වැඩසටහන්. ළමයින්ට සුදුසු ළමා වැඩසටහන. සීමිත කාලයක් දෙමාපියන්ගේ අනුදැනුම යටතේ ඔයගොල්ලෝ නැරඹුවාට කමක් නැහැ. ඒ තුළිනුත් ගොඩාක් දේවල් ඔයාලට ඉගෙන ගන්න ලැබෙනවා නේද. කදහයින් සතුටින් යායාගේ රූපවාහිනී නරඹන වෙලාව ඒ විදිහට තමයි ගත කරන්නේ. ඊළඟට පුතේ බෞද්ධ දරුවෙක් විදිහට සදීෂ මල්ලි හැමදාම හවසට මල් කඩනවා. ඔයා දන්නවද ඇයි මල්ලි මල් කඩන්නේ කියලා. බුදුසාදුට මේ විදිහට අම්මත් එක්ක එයා හැමදාම බුදුසාදුට පහන තියලා වඳිනවා.
ඔයාලත් අම්මා තාත්තා එක්ක අම්මා සීයා එක්ක මේ විදිහට හැමදාම හවසට බුදු සාදුට පහන තියන්න ඕනේ. නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධ. ඔන්න පුතේ, ආ රාත්‍රී ආහාරයත් ගත්තට පස්සේ මේ විදිහට අත්තම්මගෙන් කතාවකුත් අහනවා. අත්තම්මලා ලස්සන කතන්දර දන්නවනේ නේද? ඉතින් පුංචි, ඔයාත් ඔයාගේ අත්තම්මගෙන් හැමදාම රෑට ලස්සන කතන්දරයක් අහගන්න ඕනේ, හොඳද? සදීෂ මල්ලි වගේ. ඊට පස්සේ පුතේ, එයා නින්දට යන්න කලින් අම්මටයි තාත්තටයි දන ගහලා වඳිනවා නිකන් නෙමේ, ගාත දෙකත් කියලා. ඊළඟට පුතේ හැමදාම සදීෂ මල්ලි නින්දට යන්නේ භාවනා කරලා. මතකද අපි දහම් පාසල් දවසේදී ටීච කියලා දෙන්නේ පුංචි පැංචු දහම් පාසලේදී භාවනා කරන්න? ඒ විදියට භාවනා කරලා තමයි මල්ලි නිදාගන්න යන්නේ. ඉතින් දැන් ඔයාලට තේරුණා නේද? ඔන්න ඔය විදියට තමයි පුතේ ඔයාලා ඔයාලගේ දවස ඉතාම සිරිමත් විදිහට ගත කරන්න ඕනේ. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්.